ආයුබෝවන් වසරේ සම්මානනීය නාලිකාව ලෙස පිදුම් ලැබූ ස්වාධීන රූපවාහිනී සේවයේ රාත්‍රී 9:30 ප්‍රවෘත්ති ආරම්භ කරන්නට අපි සූදානම්. මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර. මම දිමුතු ඒකනායක මඬවල. මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අපොස සාපිල ප්‍රතිඵල නිකුත් වෙයි. පොලිස් නිලධාරීන්ට නව නිල ඇඳුමක් හඳුන්වා දෙන බව ජනපති පවසයි. අවුරුදු සමයේ විදුලි කප්පාදුවක් නැහැ. ඇමති රවි කියයි. මදුෂ්හා අමල් පෙරේරා ඇතුළු පිරිසත් ඩුබායි වලින් පිටුවල් කිරීමේ සූදානමක්. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විෂය 9ටම ඒ සාමාර්ථ ලපාගත් සිසු සිසුවියන් සංඛ්‍යාව 9413 දෙනෙකු බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට 656641 දෙනෙකු අයදුම් කර තිබුණා. මේ අතරට පාසල් අයදුම් කරුවන් 422850 දෙනෙකු සහ පෞද්ගලික අපේක්ෂකයන් 233791 දෙනෙකු ඇතුළත්. දිවයින පුරා මධ්‍යස්ථාන 4661කදී විභාගය පැවැත්වුණා. ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි. පාතාල කල්ලි නායක මාකඳුරේ මදූෂ් සමග අත්අඩංගුවට පත් වූ ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායි සිට මෙරටට පිටුහල් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. හෙට දිනේදී ඔවුන් ශ්‍රී ලංකාවට පිටුහල් කරවනු ඇති බවයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ අතර කංචිපාණී ඉම්රාන් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ගුවන්තොටුපලේදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසයට බහර දී තිබෙනවා. කංජිපාණී ඉම්රාන් ඇතුළු සැකකරුවන් මාකඳුරේ මදු සමග ඩුබායිහිදී අත්අඩංගුවටගත් පිරිස අතර සිටියා. පරීක්ෂණවලින් පසු ඔවුන් ශ්‍රී ලංකාවට පිටුවල් කර හැරීමටයි ඩුබායි බලධාරීන් කටයුතු කළේ. ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි පසු පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් අත්අඩංගුවට ගත්තා. මේ පැමිණි සිව්දෙනාගෙන් එක් අයෙක් තමයි මොහමඩ් නජීම් මොහමඩ් ඉම්රාන් යන අය. නොහොත් මොහුව හඳුන්වනවා කංජිපාණි ඉම්රාන් යනුවෙන්. දෙවැනි පුද්ගලයා තුඹේදුර හේවා අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා යන අය. සහ තුන්වැනි පුද්ගලයා අමිල සම්පත් සේපාල රත්නායක සිව්වැන්නා ඇන්ඩර්සන් ෆර්නැන්ඩස්. මේ සිව්දෙනාගෙන් කටුනායක ගුවන්තොටුපළේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකයේ නිලධාරීන් කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් ඊළඟට පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් මේ වගේ විශේෂ අංශ ගණනාවකින්ම මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු වෙනවා. මේ අතර මාකඳුරේ මදු සමග දුබායිහිදී අත්අඩංගුවටගෙන මෙරටට පිටුවහල් කළ බන්ධනාගාර නිලධාරියෙකු වන ලලිත් කුමාර නෙමතා පැය 24ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අලුතර මහේස්ත්‍රාත් අධිකරණයේ අවසර ලබා දුන්නා. කොළඹ අපරාධ කොට්ටාශයේ මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීම සිදුවන 2015 පෙබරවාරි 27 වෙනිදා දිනේ වන විට දැනට කොළඹ අපරාධ කොට්ටාශයේ භාරයේ සිටින මේ බන්ධනාගාර නියාමක ලලිත් කුමාර නැමැත්තා එතන මඩල මේ බන්ධනාගාරයේ තමයි රැකියාව කරන්නේ. දින කිහිපයක්ම නිවාඩු ගත කරලා මේ සිද්ධිය සිදුවන දිනේ තමයි ඔහු රාජකාරී සඳහා පැමිණෙන්නේ. මේ සියලු කරුණු කාරණා අනුව විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය වෙනවා මොහුගෙන් බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් උත් ප්‍රශ්න කරන්න. එය තමයි ප්‍රධාන වශයෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වුනේ. ඔහු තවදුරටත් කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් භාරයේ ඉන්නේ. පොලිස් නිලධාරීන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. දැනට භාවිත වන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇඳුමක් පොලිස් නිලධාරීන්ට හඳුන්වා දීම සඳහා අදාළ අංශ සමග සාකච්ඡා පවත්වන බව ජනාධිපතිතුමා සඳහන් කරනවා. පොලිස් සේවාව ගුණාත්මක සහ ගෞරවාන්විත සේවාවක් බවට පත් කිරීමේ වැඩපිළිවෙලේ කොටසක් ලෙසයි එය ක්‍රියාත්මක කෙරෙන්නේ. කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. යුද්ධයේ අත්දැකීම් වලදී ත්‍රිවිධ හමුදාව හා සමානවම යුද්ධයේ පිළිබඳව අත්දැකීමක් වගේම යුද්ධයට කළ කැපකිරීමේ කිසිදු අඩුවක් නැහැ පොලිසිය. අපේ රටේ අපරාධ මර්ධනය වගේම නීතිය හා සාමය රැකීමේදී පොලිසිය කරන විශිෂ්ට සේවාව කිසිම කෙනෙකුට අමතක කරන්න පුළුවන් කමක් නැහැ.
පොලිසිය තමා රාජ්‍ය සේවයේ තිබෙන දෙපාර්තමේන්තුවලින් වැඩිපුරම විවේචනයට ලක් වෙන්නේ. නමුත් අනිකුත් දෙපාර්තමේන්තුවලට වඩා වැඩිම මහජන සම්බන්ධතාවයේ තිබෙන්නේ පොලිස් නිලධාරී මහත්තුරුන්ට. මහත්මීන්ට මේ සේවයේ ඉන්න බොහෝ දිනු සංවර්ධනෙමු රටවල්වල පොලිසිය නිලධාරීන්ට ඇතැම් රටවල්වල නිලැඳුමක් නැහැ. නිලැඳුමෙන් තිබෙන අවාසිය තමයි අපරාධ කරුවන් පොලිසිය නිලධාරී කියලා හඳුනගන්නවා. මම නම් පොලිසිය බාර අරගෙන මාස 3මාරයි. මගේ නම් අදහස අද තියෙන පොලිසිය නිලැඳුම වෙනස් විය යුතුයි කියන එකයි මගේ නම් පුජ්‍යලික අදහස. මේ මම රජයේ අනිකුත් අංශවල සාකච්ඡා කරලා බලාපොරොත්තු වෙනවා නිලැඳුමේ වෙනසක් කරන්න. නව ගොඩනැගිල්ලේ සමරූපලකයේ විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපතිතුමා වෙත මෙහිදී සිහිවටන තිරණයක් පිළිගැන්වුවා. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු නැතුරු දේශපාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙන්ම වෘත්තීය සමිතු නායකයෙකු වූ අභහප ප්‍රාප්ත සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ දේහයට ජනාධිපතිතුමාත් දහවල් අවසන් ගෞරව දැක්වුවා. දේහය තැන්පත් කර ඇති නාවින රජ මහවිහාර පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණි ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු පවුලේ සමාජිකයන් වෙත සිය සංවේගය පළ කළ සිටියා. අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. අධ්‍යක්ෂින් බහුල පරිපාලන නිලධාරියෙකු වන නිහාල් රණසිංහ මහතා මීට පෙර ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා ලෙස කටයුතු කළා. අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන මෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍යාංශයේ සේවකයන්ගෙන්ද ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වන වාර්ෂික සමුළුවට එක්වීමෙන් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ රටේ තියෙන විදුලි බල අර්බුදය නිසා කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමාගේ යෝජනාව අනුව ඇමති කමිටියක් පත් කළා. විශේෂයෙන්ම අමාත්‍යාංශ ඒ යටතේ තියෙන දෙපාර්තමේන්තු සංස්ථා ගණනාවකට විදුලි බල යන්ත්‍ර තිබෙනවා. එන්න එහෙනම් ඒ විදුලි බල යන්ත්‍ර ක්‍රියා කළා ජාතික පද්ධතියෙන් විදුලි බලය ගන්න එක తాවකාලිකව නවත්තන්නට කියලා. උදාහරණයක් අරලේගහ මන්දිරයේ වෙන විදුලි බල යන්ත්‍රයක් තියෙනවා. ඒ නිසා මම කිව්වා විදුලි බලය අරගන්න එක අපි ඒ විදුලි බල යන්ත්‍රය අරගෙන අපි ජාතික පද්ධතියෙන් නොගන්නා බවටත් පී තීන්නේ කරා මේ අර්බුදය අවසන් වෙනකන්. ඇත්ත වශයෙන්ම මේක කරන් තියෙන දවස් 7ක් විතරයි. මේ දවස් 7ේ කරනවා නම් මං හිතන්නේ අපිට විශාල ලෙස විදුලි බලය ඉදිරි කරගෙන විදුලි බලය කප්පාදුව පාලනය කරන්නට පුළුවන් වෙනවා. හැම ලේකම්වරයෙක්ටම දැනුම් දීලා තියෙනවා විදුලි බල මේ බල ශක්ති කළමනාකාරයේ පත් කරන්න කියලා. විශේෂ ඉල්ලීම් මම මෙතන කරන්නේ පරිපාලන සේවයේ හැටියට මේ රටේ මේ විදුලි බලය රජයේ අංශයෙන් විදුලි බලය යොදා ගන්න එක අඩු කර ගන්නට කියලා අපි ඉල්ලීමක් දැන් කොළඹ දැනට විදුලි බලය කැපීමක් සිදු වෙලා නැත්තේ කොළඹ කලාපයේ බාර කළමනාකරු දැන්ට තියෙන කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන ව්‍යාපාර ගණනාවක් සාකච්ඡා කළා ඒ ආගේ විදුලි බල යන්ත්‍රය යොදවන නිසා කොළඹට යම් කිසි සහනයක් දෙන්න පුළුවන් වෙලා තියෙනත් මම හිතන්නේ ඒ අපේ ආණ්ඩුවේ ආයතනත් ඒකට එකතු වෙනවා නම් ඒ සහනය වැඩි කර ගන්න පුළුවන්. මේ අතර ජනතාවට අඛණ්ඩව විදුලිය ලබා දීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඉන්දියාව, චීනය, ජපානය ආදී රටවලින් ස්වභාවික ද්‍රව වායු බලාගාර තුනක් මෙරට ඉදිකිරීමට එකගත්වය පළ කර තිබුණා. එහෙත් ඔක්තෝබර් 26 වනදා ඇති වූ දේශපාලන කුමන්ත්‍රණයේ හේතුවෙන් එම ගිවිසුම් ප්‍රමාද වුණා. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී යටි ගිවිසුම් වලට එළඹීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. විදුලි කප්පාදුවේ සම්පූර්ණ වගකීම රජයක් ලෙස බාරගත යුතු බවත් එම වගකීමෙන් මිදීමට කිසිවෙකුටත් හැකියාවක් නැති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. සිංහල අලුත් අවුරුදු උත්සවයේ පැවැත්වෙන කාල සීමාවේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. උග්‍ර ප්‍රශ්නේ තියෙන්නේ දවස් 10යි අපේ අලුත් අවුරුද්ද වෙනකන් අපි පොරොන්දු වෙනවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිසිම විදුලි කප්පාදුවක් ඇති කරන්නේ නැහැ. ඉන්පසුව අපි අවුරුදු 6ක් 7ක් කිසිම ජනන කිරීමේ වැඩපිළක් ඇති නොවන නිසා ඒ මේ ප්‍රශ්නේ ඇතිලා තියෙනවා. හැම අවුරුද්දෙම 106 7 8ක ඉල්ලීමක් තියෙනවා. කිසිම සැපයුමක් 2013 ඉඳන් ඇති වෙලා නැහැ. ඒක තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් අපට ඉල්ලුම නවත්තන්න බෑ. සැපයුම වැඩි කරන්න තමයි තියෙන්නේ. මෙහෙට පාර්ලිමේන්තුවේ දැනුවත් කරන මොන වගේ වැඩපිළිවෙළද ඇති කරන්නේ කියලා. ඉන් පසුව අපි LNG බලාගාර හතකුත් තාප බලාගාර තවෙනින් ගල්ලංගුරු වගේ දෙක තුනකුත් සහ සූර්ය තාප බලාගාර ඒ වගේ අඩුගානේ මෙගවට් 5600ක් සම්පූර්ණයෙන්ම තියෙන නීතිමය ප්‍රශ්න අනවශ්‍ය ප්‍රශ්න නැති කරලා බය නැතුව ජනතාවට ඒ සේවය ඇති කරන්න අප කැප වෙලා තිබෙනවා.
ජලවිදුලි බලාගාර වලට ජලය සපයන ප්‍රධාන ජලාශාශ්‍රිත ප්‍රදේශවල පවතින වියලි කාලගුණය නිමා කරමින් වැසි ලැබෙන ලෙස ප්‍රාර්ථනා කර විශේෂ පැන් පූජාවක් සහ ආගමික වැඩසටහනක් අනුරාධපුර ජයශ්‍රී මහබෝ සමිඳු නවියසදී පැවැත්වුණා. විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ 12ක පැන් ලබාගෙන පෙරහැරින් රුවන්වැලි සෑය වෙත රැගෙන යාම සිදු කෙරුණා. රවි කරුණානායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්ුයි එම පෙරහැර පැවැත්වුණේ. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ සහ රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්වුණා. ජයශ්‍රී මහා බෝධිය වටා සතර වාහල් කඩවල කිරි ඉදිරවීම හෙට සිදු කිරීමට නියමිතයි. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන මහනගර හා බස්නාහිර සංවර්ධන යන අමාත්‍යංශවල වැය ශීර්ෂ සම්බන්ධ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වුණා. මැති අමතුවරුන් කිහිප දෙනෙකු එහිදී අදහස් දැක්වුවා. අදගරු කතානායකතුමනි, මේ රටේ දැවැන්තම අමාත්‍යංශ දෙකක් විවාද කරේ. ගරු මන්දේජෝ මා ඇජර්මන්ට් එක කියන්නේ මේ කතාවක් කරන්නේ නෙමෙයි. ඔයා කොහොමද ඒක කියන්නේ? මම මේක කියන්නේ නෙමෙයි ඒක කියන්නේ. මේ නීති මම විදුලියට එන්න එක කියන්න පොඩ්ඩක් ඉන්න. නෑ කියන්න දැන්. එවැනි අමාත්‍යංශ කරන්න විදුලිය ඕනේ. අපි දැකලා තියෙනවා ඉන්න මූණු වල කොහොමද වැඩ කරේ කියලා පහුගිය කාලේ. මහා ලොකුර සුද්ධවන්තයෝ වගේ අද ඇවිල්ලා ඉන්නවා. අන්නාඩි ළඟට ගිහිල්ලා බලන්න ඕනේ තමුන්නාන්සලගේ කටයුතු. මේ දූෂණ වංචා කරපු අය අද ලැජ්ජ නැතුව ඇවිල්ලා මේකෙන් බර ප්‍රසාද ගන්නවා. කාලේ පස්සේ මේ සන්තෝෂ වෙන්නේ සන්තෝෂ වෙන්න. ඇයි මේ හොරා පොලිස් ගේමක් ගහලා හැංගි මුත්තන් ගේමක් ගහලා බද මේක හිතනවා මේ ආණ්ඩුව වටන්න පුළුවන් කියලා. අප්‍රේල් 1 වෙනිදාට එනවා මේකේ අවසාන ඡන්ද විමසුම. එදාට පුළුවන් නම් මේ අයවැය පරාජය කරන්න කියලා අපි තමුන්නාසලට අභියෝග කරනවා. සම්ප්‍රදායක් හැටියට කවුරුවත් වැය ශීර්ෂයට ඇවිල්ලා ඡන්දයක් ඉල්ලන්නේ නැහැ. සුවවින්දනය ලබන්න අපිට කිසිම එක ගැන කනගාටුවක් නැහැ. විවාදයේ අවසානයේ ප්‍රථමයෙන් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂ 155, 226, 227, 254 යන වැය ශීර්ෂ සංශෝධන රහිතව සම්මත වුණා. වැය ශීර්ෂ 260 සඳහා බෙදීමක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඉල්ලා සිටියා. එහිදී 260 වැය ශීර්ෂය සඳහා පක්ෂව ඡන්ද 20ක්ද විපක්ෂව ඡන්ද 38ක්ද ලැබුණා. ඉන් අනතුරුව අනෙක් වැය ශීර්ෂ සඳහාද බෙදීමක් අවශ්‍ය බව විපක්ෂී මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියා. එහිදී පක්ෂව ඡන්ද 23ක්ද විපක්ෂව ඡන්ද 38ක්ද ලැබුණා. ඉන් අනතුරුව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ වැය ශීර්ෂ 162 සහ 311 සඳහා බෙදීමක් අවශ්‍ය බව විපක්ෂය කියා සිටියා. ඒ සඳහා පක්ෂව ඡන්ද 24ක්ද විපක්ෂව ඡන්ද 38ක්ද ලැබුණා. ඒ අනුව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ වැය ශීර්ෂ කීපයක් හා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ වූ වැය ශීර්ෂයන් සම්මත නොවුණු බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නා. මෙම වැය ශීර්ෂ පිළිබඳ නැවත වතාවක් ඡන්දය ලබා දෙනවා. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව විපක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ ඡන්දය ලබා දීමයි සිදුවන්නේ. අද සිදු වූයේ අනපේක්ෂිත සිදුවීමක් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. අයවැය පටන් ගත්ත දායිදලා කාර්ක සභා අවස්ථාවේ කිසිම දවසක තත්ත්වයක් ඉල්ලලා නැහැ. මොකද පක්ෂනායක රැස්වීමේ ඒකකතාවයක් තිබ්බා. මේ කාර්ක සභා අවස්ථාවේදී තත්ත්වයක් ඉල්ලන්නේ නැහැ. මේ ඒකකතාවය ඊ වෙනකන් ක්‍රියාත්මක වුණා. නමුත් අද අනපේක්ෂිත ආකාරයට විපක්ෂය ඒ ඒකකතාවය කඩලා තත්ත්වයක් ඉල්ලුවා. ඉතින් ඒකයි සිද්ධ වුනේ පක්ෂනායක රැස්වීමේදී දුන්න කරොන්දුව ඒ අයම කැඩුවා. මේක ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට මාරාන්තික ප්‍රහාරයක් නෙවෙයි. තාවර නියෝග අනුව මේ වෛශේෂ නැවතරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා සම්මත කරගන්න පුළුවන්. ඉතින් අපි ඒක ඉතාපත් ඉක්මනින් කරනවා. රජයේ සියලු සංවර්ධන ව්‍යාපෘති සිදුවන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට අනුව බව අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. පසුගිය රජයේ සමයෙන් තම හිතවතුන්ට ටෙන්ඩර් ලබා දීමක් වත්මන් රජයටතේ සිදු නොවන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපිට දැනගන්න තියෙනවා 2018 වර්ෂයේත් ඒ වගේම 2019 වර්ෂය තුලත් වෝටර්සේජ් හෝටලයට විවිධ කණ්ඩායම් ගෙන්වා රාත්‍රී භෝජන සංග්‍රහයන් පවත්වලා තියෙනවා කියලා. එසේ කරලා තියෙනවද? ඒ වගේම කවුද මේ පියවීම කළා තියෙන්නේ? එහෙම නැත්නම් කවුද පියවීම කරන්න අදහස් කරන්නේ කියලා. කොළඹ නගරය ඇතුළු අපේ රට ක්‍රමක්‍රමයෙන් දියුණු වෙමින් පැවති අවධියක තමයි වර්තමාන ආණ්ඩුව මේ බලය ලබා ගත්තේ. ඒ හින්දා වෝටර්සේජ් ආයතනයේ හෝටල් කාමර පමණක් නෙවෙයි අපේ අමාත්‍යාංශයේ සියලුම දේවල් කරන්නේ එදා වගේ තමන්ගේ හිතවතුන්ට ටෙන්ඩර් දෙන්න පටිපාටියට නෙවෙයි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලවයි. ඒ නිසා අසත්‍ය ප්‍රකාශ කරන්න එපා කියලා අපි කියනවා.
මේ රට එක පවුලකට අයිති රටක් නෙවෙයි මේ රට මේ රටේ සෑම කෙනාටම අයිති රටක් මේ අද මහ බ්‍රහ්මයා වගේ ඔක්කොම රාජපක්ෂලා කළා කි රාජපක්ෂලා පටන් අරගෙන ඉවර කළේ ව්‍යාපෘති 4යි කටුනායක අධිවේගී මාර්ගේ පටන් ගත්තේ 68 දකුණු අධිවේගී මාර්ගේ පටන් ගත්තේ 91 බැලියත්ත ඒ දුම්රිය මාර්ගේ පටන් ගත්තේ 94 නාගරික සංවර්ධන අධිකාරියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අවුරුදු 5ටම බිලියන 28යි වියදම් කළේ අවුරුද්දට බිලියන 5.6යි අපේ මේ රජයේ යටතේ අපි බිලියන 64ක වැඩ කළා තියෙනවා එදා නාවික හමුදාවේ ගුවන් හමුදාවේ යුද්ධ හමුදාවේ 7000ක් එතන හිටියා බලහත්කාරය පාවිච්චි කළා කිසිම කෙනෙකුට ඒ බලහත්කාරය පාවිච්චි නොකර අපි ඒ කටයුතු කළා දිනවා ආකේඩ් එක හැදුවා ආකේඩ් එක හදලා එක සංගීත ශිල්පීන්ට විතරක් දුන්නා මිලියන 50 කෝටි 6000ක් වැය කළා හදපු මාළු ටැංකියට ඒ වගේ සහගහන ජාතික අපරාධ අපි කළා නැහැ උතුරු පළාත් බොදු සමුළුව වවුනියාවේ ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේදී හෙට පැවැත්වෙනවා උතුරු නැගිනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සියඹලා ගස්වැව විමලසාර ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයේ යටතේ සමුළුව සංවිධානය කර ඇත්තේ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙනු ඇත ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතාගේ සංකල්පයක් මත උතුරු පළාත් බොදු සමුළුව පැවැත්වෙන්නේ පළමු වරටයි ආගමික සහජීවනය වර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම අදහස් හා යෝජනා මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත මේ අතර සමුළුව වෙනුවෙන් බෞද්ධ කොඩි සහ බෞද්ධ පතාක පරිත්‍යාගයක් ඊයේ සිදු කෙරුණා. ඒ රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ පරිත්‍යාගයක් ලෙසයි. තරුණේ ජවෙන් පිරි වීරවිල යෝන්පුරයේ අද දිනේද සාර්ථකව පැවැතුණා. අදත් විවිධ වැඩසටහන් යෝන්පුර පරිශ්‍රයේදී ක්‍රියාත්මක වූ බවයි එහි සිටින අප නිෂ්පාදක කණ්ඩායම ප්‍රකාශ කරන්නේ. හම්බන්තොට වීරවිල පැවැත්වෙන දසවන යෝන්පුරයේ දෙවන දිනය අදයි ප්‍රදේශයේ විවිධ ස්ථානවල පැලතුම් දහසක් රෝපණය කිරීම මෙහි එක් අරමුණක් වෙනවා දේශ විදෙස් තරුණ තරුණීන් මෙම කටයුතු සඳහා මහත් උනන්දුවෙන් සහභාගී වුණා චිත්‍ර නර්තන සංගීත පෞරුෂ සංවර්ධන ආදී සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා ජාතික සංහිඳියාව ගොඩනැගීම කෙරෙහිද යෝන්පුරයේදී විශේෂ අවධානයක් යොමු වුණා ක්‍රීඩා තරගවලට අමතරව මද්‍රව්‍ය නිවාරණය පිළිබඳව තරුණ තරුණීන් දැනුවත් කිරීමද යෝන්පුරයේදී සිදු කෙරුණා තවත් විවිධ මාතෘකා සම්බන්ධයෙන් වැඩමුළු සහ දේශන පැවැත්වුණා It's fantastic to be out here in Sri Lanka. Sri Lanka වට ඉන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. සියලු දෙනා එක්ක සහයෝගයෙන් කටයුතු කරන ලැබීම ආඩම්බරයි. It's really great privilege to be here with. It's really good. මේ වගේ වැඩසටහනකට සහභාගී වෙන්න ලැබීම වගේම මේ වැඩසටහනේ දැක්ම අරමුණු ගොඩක් හොඳයි. මේ වැඩසටහන හොඳට සංවිධානය කරලා තියෙනවා. මිනිස්සුන්ට උදව් කරන්න ලැබීමත් මේ වැඩසටහන තුළ තියෙන ගොඩක් හොඳ දෙයක්. යෝන්පුරේ පරිශ්‍රයේ ඇති ITN මාධ්‍ය කුටියටද තරුණ තරුණියන් විශාල වශයෙන් සහභාගී වෙනවා. තරුණ්‍යයට විවිධාකාරයේ වූ සිහින තිබෙනවා. මේ සිහින අතර තිබෙන ප්‍රමුඛතම සිහිනයක් තමයි දක්ෂ නිවේදකෙක් නිවේදිකාවක් වෙන්න. ඉතින් තරුණ්‍යේ සිහින හොඳින්ම හඳුනන ටෙලිවිෂන් කලාවේ මහගෙදර ITN මාධ්‍ය ජාලයේ ITN කුටිය තුළින් අපි අවස්ථාව ලබා දීලා තිබෙනවා මේ යෝන්පුර තරුණ තරුණීන්ට තමන්ගේ දක්ෂ නිවේදක නිවේදිකා සිහිනය සැබෑ කරගන්නට අවස්ථාව ලබා දෙන්න. ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා ITN නාලිකාවට මේ වගේ විශේෂ අවස්ථාවක් තරුණ තරුණියන්ට ලබා දීම පිළිබඳව මාධ්‍ය ශාස්ත්‍රය කියන්නේ මගේ සිහිනයක් බවට පත් වෙලා තිබුණා. ITN නාලිකාව මේ යෝන්පුරයට පැමිණිලා මේ කරන මෙහෙවරට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ITN මාධ්‍ය ජාලය කියන්නේ අපේ නාලිකාවක්. අපිව ඉදිරියට ගෙනියන්න කරන උත්සාහයට මම ඉතාමත් සතුටු වෙනවා. බත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිරීක්ෂණය කිරීමේ චාරිකාවකටද යෝන්පුරයට සහභාගී වී සිටින තරුණ තරුණියන් එක් වුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ කුටියක්ද යෝන්පුරේ පරිශ්‍රයේ පිහිටුවා තිබෙනවා. ගුවන් හමුදාව විශේෂ සම්දර්ශනයක්ද අද පසුවරුවේ පැවැත්වුවා. එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කර ඇති අහන්න වැඩසටහනේ විශේෂ අධ්‍යයනයක් යෝන්පුර පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ තරුණ තරුණියන් අතර ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අරමුණෙන්. මේ අතර තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් ගිනිමැල සම්දර්ශනයක් යෝන්පුර පරිශ්‍රයේදී අද පැවැත්වෙනවා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
අලුතෙන්ම යොවුම් නිකේතනයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ බල ප්‍රදේශයේ ස්ථාපනය කරන්නට ආරම්භක මුදලක් හැටියට රුපියල් ලක්ෂ 500ක් ගරු අග්‍රාමාත්‍යතුමා වෙන් කරයි කියන එක මම ඔබලට සඳහන් කරන්නේ ඉතාමත්ම සතුටින් සහ ආඩම්බරයෙන්. යොවුන්පුරේ අවසන් දිනයේ නිමා වයින් පසුව මේ මහා සම්පත අප දිස්ත්‍රික්කයේ තරුණ පරපුරට ගරු අග්‍රාමාත්‍යතුමා තිළිණ කරනවා. යොන්පුරයේ තුල හෙට දිනේදීද විවිධ ක්‍රියාකාරකම් පැවැත්වෙන බවයි එහි සිටින අප නියෝජිත දිනුෂිකා ප්‍රමෝදා පවසන්නේ. සද උදෑසන සිටම බොහෝ ක්‍රියාකාරකම් පැවැත්වුණා. ඒ වගේම අද දවස සාර්ථකව නිම වුණා. හෙට දවසේදීත් උදෑසන 9 සිට ඔබට අපගේ පෑන් පෑ ප්‍රවෘත්ති විකාශයන් තුලින් ප්‍රධාන පුවත් විකාශයන් තුලින් මේ පිළිබඳ තොරතුරු ඔබට සමීප කරන්නට අපි සූදානම්ින් සිටිනවා. ශමින්ත ජයකොඩි සුනිල් පෙරේරා සමගින් මම දිනුෂිකා ප්‍රමෝදා යොන්පුර භූමි පරිශ්‍රයේ සිට. තාරුණ්‍ය විස්මිත හැකියාවන් ලෝකයට හඳුන්වා දෙන Youth with Talent 3rd Generation අවසන් මහා තරගය සඳහා තරඟකරුවන් 8 දිනක සුදුසුකම් ලබා ගත්තා. අවසන් මහා තරගය අප්‍රේල් 6 වෙනිදා පැවැත්වෙනවා. ජාතික තරුණ සේවා සභාව සහ ITN එක්වයි Youth with Talent Reality ඔබට තිළිණ කරන්නේ. වසර තුනක් පුරා මෙරට විශ්මිත හැකියාව ඇති අය අති විශිෂ්ටින් බවට පත් කරන්නට Youth with Talent Reality හැකි වුණා. Third generation සඳහා තරඟකරුවන් 70,000කට අධික පිරිසක් එක්ව සිටියා. ඒ තුලින් අවසන් මහා තරගයේදී තරඟකරුවන් 8 දෙනෙකු සුදුසුකම් ලබා ගත්තා. පසුගිය සතියේ පැවති වයිල්ඩ් කාඩ් වටින් තරිඳු රුමයන්ත සහ ඉරෝමි ජයසිංහ අවසන් මහා තරගයට තේරිපත් වුණා. සම්පත් සුබසිංහ, සයිබුල් යමින්, කුෂාන් වාෂිත, රුවන් චාමර, හැනිබද මැජික් කොරියා හා මොහමඩ් ප්‍රියාත් එම වාසනාවන්තයින් 8 දෙනායි. Youth with Talent Grand Finale අප්‍රේල් 6 වෙනිදා මාර්ගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වීමට නිමිතයි. රුපියල් කෝටියකට අධික ත්‍යාග ජැක් වාහකයාට පිරිනමීමට මෙවැනි විටත් කටයුතු සූදානම් කර තිබෙනවා. Youth with Talent. දැන් ව්‍යාපාරික පුවත්. කොළඹ ඩීඑස් සේනානායක සහ මහානාම විදුහල් අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන මස 6 වෙනි දින පැවැත්වීමට නියමිත බැටල් ඔෆ් ද ගෝල්ඩ් 2019 ක්‍රිකට් තරගයේ ප්‍රවේශ පත් මිලදී ගැනීම මොබිටෙල් එම් කැෂ් වරහා දැන් සිදු කළ හැකි. ඇපල් හා ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ඔස්සේ මෙම පහසුකම ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ #111# ඇමතීමෙන් එම් කැෂ් වරහා ටිකට් පත් අලෙවි කිරීම ඩීඑස් සේනානායක විද්‍යාල ආදිශිෂ්‍ය සංඝ බෝලස්ථානයේදී පසුගියදා ආරම්භ කෙරුණා. මෙමගින් පාරිභෝගිකයන්ට 30% සිට 50% දක්වා වට්ටම් හිමි කරගත හැකි. People's Insurance සිය නවතම සංචාරක රක්ෂණ ආවරණය වන People's Travel Smart පසුගියදා හඳුන්වා දුන්නා. විදේශ සංචාරවලදී මුහුණ දීමට සිදුවන හදිසි අවස්ථා රසකට ආවරණය සැලසීම මෙහි අරමුණයි. මෙය අවුරුදු 80ට අඩු ඕනෑම පුද්ගලයෙකුට වෛද්‍ය සහතිකයක් නොමැතිවද ලබාගත හැකි. වෛද්‍ය ප්‍රතිකාර සේවා විදෙස් ගමන් අවලංගු වීමකදී මෙන්ම මුදල් හෝ ලියකියවිලි නැතිවීමකදීද එවෙනුවෙන් රක්ෂණ ආවරණය ලබා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. අශෝක හඳගමගේ 10 වෙනි සිනමා නිර්මාණය වන අසන්දිමිත්තා මංගල දර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වුණා. එහිට පූජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමන් වික්‍රමාරච්චි අසන්දිමිත්තා නවකතා වැසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා. HD ප්‍රේමසිරිගේ නිෂ්පාදනයක් වන අසන්දිමිත්තා සිනමා හල් රසක මේ දිනවල තිරගත කෙරෙනවා. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. හෙට දවසේදී දිවිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තමයි තිබෙන්නේ. වගේම දිනුවන වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් දැක බලා ගන්නට පුළුවන්. ඒ වගේම උදෑසන කාලයේදී බස්නාහිර මධ්‍යම සබරගමුව පළාත්වල මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. ඒ වගේම
වයඹ පළාතේ ගම්පහ මොනරාගල මන්නාරම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් හෙට දවසේදී බලාපොරොත්තු වන්නට පුළුවන්. දින වටා මුහුදු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් සුළඟින් සිදුවන්නේ බස්නාහිර සිට නිරිත දක්වා වන මුහුදු ප්‍රදේශවලින් සුළඟේ සාමාන්‍ය වේගය 60 කිලෝමීටර 15 30 අතර ආගයක් ගන්නවා. සෙසු මුහුදු ප්‍රදේශවලට සුළඟින් සිදුවනවා ඊසාන දෙසින්. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බල ප්‍රවති හැකි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්න. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා ඔබට සුබ රාත්‍රියක් www.itnnews.lk